මැයිදිනය මේ සැමරුව බොහෝම අභිමානවත් ලෙස දේශපාලඥයන් විසින් ලංකාවේ කම්කරුවන්ගේ දිනය මැයිදිනය දේශපාලන රැලි බවට පරිවර්තනය කරගත්ත දවසක් තමයි ඒ කම්කරුවන්ගේ දිනේ ලෝක කම්කරු දිනේ. ජයගමු ශ්‍රී ලංකා මුලදිවලට එස් විදෙස් පැකිය අවස්ථා මේ 3-4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී ඒ දේශපාලඥයන් 48 ඉඳලා අද දක්වාම ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ අපේ රටේ මොනවටද කියන එක මගේ රටේ පුරවැසියෝ සිංහල දෙමළ මුස්ලිම් කියන ජනවර්ගය හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. අර පැත්තේ මේ පැත්තට මේ පැත්තෙන් අර පැත්තට දෝෂ ආරෝපණය කරනවා. අරයා මේ වේදිකාවට නගිනවා. මෙයා අපේ වේදිකාවට නගිනවා. කියලා කයිවාරු ගහලා ඒ වගේම ඒ අය අතර රට හදන්න එන මගක් නෙවෙයි තියෙන්නේ. කුලල් කා ගැනීමක්. ගහ ගැනීම, මරා ගැනීම, අධිකරණයට යෑම, ඒ වගේ කටයුතු කාරණා තමයි දේශපාලන පක්ෂෝල කඹෑදීම, පොරබැදීම, කෑදරකම, පෙරේතකම තියෙන ලෝකේ තෘෂ්ණාවෙන් අධික බලය අත්හරින් නැති ජාතියක් කියලා කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් ශ්‍රී ලංකාවේ තට්ටුමාරු ක්‍රමයට මේ රට පාලනය කරන ලද දේශපාලඥයන් කියන එක නිවැරදි උත්තරයක් අනාගතයේදී විභාග ප්‍රශ්න පත්‍රවලටත් උත්තර සපයන්න අපේ දරුවන්ට ප්‍රශ්නයක් අහන්නට ඕනේ. බලය අත්හරින්න නැති ජාතිය කවුද ලංකාවේ? පෙරේතකම, ගිජුලිහිණිකම, කැහුලල්කම, අධික තෘෂ්ණාව, වැටි වැටි ඇවිදිනවා. ඇවිද ඇවිදා වැටෙනවා. කියන්නෙම අපිට බලය දෙන්න ඒ අයගේ ඒ අයට වඩා අපි වැරදි කරලා නැහැ. අපි ටිකයි වැරදි කරලා තියෙන්නේ. ඒ අයට දෙන්න එපා, අපිට දෙන්න. එතකොට මේ වේදිකාවල්වල සියල්ලම කතාබහට ලක්ුණේ ජාත්‍යන්තර කම්කරුවාගේ දිනේ නෙවෙයි. කම්කරු අයිතිවාසිකම් නෙවෙයි. මේකේ කතා වුණේ ඔවුන්ගේ අභිමතාර්ථ, පෞද්ගලික පරමාර්ථ. ඒ නායකයා හොඳයි, මේ නායකයා හොඳයි, එයා තමයි හොඳට කළේ, අපි තමයි හොඳට කළේ කියලා එයාලම පම්පෝරු ගැව්වා, කයිවාරු ගැව්වා. එතකොට දැන් රටේ ජනතාවට උනාද සෙතක්? සුභසිද්ධියක් ඇති වුණාද? සුභසිද්ධියක් ඇති වෙන දෙයක් කතා කෙරුවද? නැහැ. එතකොට අද රටේ තියෙන ප්‍රමුඛතාවයේ තමයි අපේ රටේ මගේ රටේ වැසියෝ හොඳට තේරුම් ගන්න අද ලංකාවේ මේ තාඩන පීඩන දූෂණ වංචා මිනී මැරුම් මංකොල්ලකෑන් එදාට වඩා දිනපතා ම්ලේච්ඡත්වයේ ත්‍රිසංකම ඉහවා ගිහිල්ලා තියෙන්නේ. අපේ ජීවිත කාලේ අපි අහපු නැති දරුණු ගණේ අපරාධ මේ රට තුල සිද්ධ වෙනවා. ඒ අපරාධ රැලි වලට කවුද වග කියන්න ඕනේ? මේ දේශපාලඥයෝ වග කියන්න ඕනේ. මේ දේශපාලය හොරකම, වංචාව, දූෂණය, මංකොල්ලකෑම්, කොමිස් ගැනීම, මේ සියල්ලම තියෙන්නේ දේශපාලඥයෝ ගාව. ඒ දේශපාලඥයන්ගෙන් පල්ලහැට ඇවිල්ලා තියෙනවා ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ කම්කරුවා දක්වා අද මේ හොරකම, වංචාව, කොමිස් ගැයීම ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට කිසි තැනකට ගිහිල්ලා වැඩපලක් කරගන්න පුළුවන්කමක් නැහැ. හැම තැනම අල්ලසර යටත් වෙලා තියෙන්නේ. මේවා නිර්මාණය කළේ කවුද? මේවා නිර්මාණය කළේ දේශපාලඥයෝ. දැන් අදටත් ඇවිල්ලා මේ අය කියනවා අපි අහවල් කාලේ මේ දේවල් කරනවා. බලාපොරොත්තු මල්ලක් ප්‍රාර්ථනා පොදි බැඳලා අපිට කම්කරු දිනේදී අපේ මිනිස්සුන්ට පොදියක් දෙනවා. බලාපොරොත්තු
අපේක්ෂාවන්. ඒ දීලා පෑ 24ක් යන්න ඉස්සලා කම්කරු වගේ. කම්කරුව කියලා කියන්නේ වතු කම්කරුව විතරක් නෙවෙයි. මේ සිව්කොන සිව් දිසාවේ ඉන්න වැඩ කරන ජනතාව කම්කරු. දෛනිකව වැඩ කරන අය කම්කරු. ඒ අයට ජීවත් වෙන්න පුළුවන්ද රුපියල් 1000කින් අමාරකින්? එදා වේලක් කන්න පුළුවන්ද? එතකොට වේදිකාවල් වලට ගිහිල්ලා කියනවා අපි මෙච්චරක් දෙනවා කම්කරව රවට්ටනවා ඇස් බැන්තුන්. ඊට පස්සේ හාම්පුතුන්ගේ සංගම් වලින් කියනවා අපි එහෙම දෙන්නේ නැහැ. එක පැත්තකින් හරි. දේශපාලඥ කියනවා බොරු. දේශපාලඥ බොරු පොරොන්දු. බොරු පොරොන්දු දුන්නාම සල්ලි මිල මුදල් දේශපාලඥ අතින් යන්නේ නැහෙනි. මේ ඔක්කොම ආයතන හෝ නැත්තම් ඒ පෞද්ගලික සමාගම් වල ප්‍රධානීන්ගේ මුදල්. දෙපැත්තෙම සාධාරණයක්, විශේෂයෙන්ම පෞද්ගලික සමාගමක ඒ ප්‍රධානියෝ දැනගන්න ඕනේ මරවලා වැඩගත්තට, ඒ වගේම දහඩිය මුගුරු හෙළුවට, ඒ දහඩි වලට කඳුලට නිසි ඇගීමක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නොවෙන්න හේතුව තමයි මේ දේශපාලඥයෝ මේ සියලුම ආයතන යාළුවන්ගේ, මිත්‍රයන්ගේ, වන්දිබට්ටන්ගේ, එයාලගේ මැතිවරණයට මුදල් වියදම් කරන්නේ මෙන්න මේ සමාගම්. අපි කියන්නම් වේදිකාව ගිහිල්ලා අපි මෙච්චරක් දෙනවා කියලා ඔයා දෙන්න බෑ කියන්නේ. බලෙන් ගණ්ඩයි. එහෙනම් අපේ රටේ කම්කරුවෝ වගේම සියලුම රටවැසියෝ දැනගන්න. දැන් අද වර්තමානයේ ප්‍රමුඛතාවය අපි දන්නවා. දන්සල් දෙනවා. පැන්සල් දෙනවා. සපත්තු දෙනවා, බෑග් දෙනවා, ඉස්කෝල ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම දෙනවා. දෑතින් දෙනවා. ගුල්ලෝ ගාපු හාල් දෙනවා. කණ්ඩ බෑ. සතෙක්වත් කන්නේ. අනිත් එක ඒ මිනිස්සු ඒ හාල් කෑවොත්, අපි ඒ හාල් කෑවොත් දොස්තරට ලෙඩේ හොයාගන්න බෑ. ඒ තරම් ගුණවත් හාල් මේ පාලකයෝ අපේ රටේ දරුවන්ට මේ අනාගත පරපුරට මේ පුංචි ලදරුවාගෙන්, ඒ වගේම දරුවගෙන් පාසල් දරුවට ඇයි අනේ මෙච්චර හානි කරන්නේ? බත් ඇටෙන්, බත් තුලෙන් ඇයි මෙච්චර දෙයක් අපේ රටේ මිනිස්සුන්ට කරන්නේ? ඇයි මෙච්චර පලිගන්නේ? ඇයි මෙච්චර පලිගන්නේ? ඈ මුදලට ඇයි උඹලා ඔච්චර ගිජු? ඈ අපේ රටේ දරු දැරියෝ පෙලක් ඉස්කෝලට හම්බ වෙනවා, පෙලක් ඉස්කෝලට හම්බ වෙන්නේ නෑ. ඈ පෙලක් ඒවා හොරකම් කරනවා, පෙලක් ඒවා කැලේට අරන් ගිහලා දානවා. එතකොට කො මේ රටේ නීතිය? කවුද මේ නීතිය කරන්නේ? ඒ හින්දා ප්‍රමුඛතාවයේ තියෙන්නේ හාල් දෙන එක නෙවෙයි. අපිට පිම්පඩියෙන් ජීවත් වෙන්න උමනාවක් නැහැ. සහනාධාර උමනාවක් නැහැ අපේ රටේ මිනිස්සුන්ට. හරියට රට පාලනය කරනවා නම් මුදල් අතිරික්තයක් තියලා අවුරුදු 10කට 15කට උපදින්න ඉන්න දරුවටත් මුදලක් ඉතිරි කරන්න පුළුවන් ලෝකයේ අනිකුත් රටවල් වල තියෙනවා. සිංගප්පූරුවේ වගේ රටවල් වල තියෙනවා. කොළඹ විදියට හදා ගන්න ඕන කියලා කිව්වේ සිංගප්පූරුවේ පාලකයෝ. නමුත් අපි අද සිංගප්පූරුව හදන්න යනවා. සිංගප්පූරුව නෙවෙයි, අද එදා වේල කණ්ඩ නැතුව ලෝකේ වටේ හිඟා කණ්ඩ වෙලා තියෙන්නේ. එහෙනම් ඡන්දයක් ගන්න හාල් කිලෝ 20යි, මන්ත්‍රීකම ගහඩෑ ගන්න කෝටි 20යි. තැබෑරුම් දෙනවා, වරදාන වරප්‍රසාද දෙනවා, තෙල් ටිකක් ගහලා දෙන්න කියනවා ආයතන වලට, මන්ත්‍රීවරුන්ට. ඒ වගේම තෙල් පිරවුමල් දෙන්න කියනවා. තැබෑරුම් දැන් කියනවා සුරාබදි කොමසාරිස් මේ දේශපාලඥගේ නමට ගත්තේ නෑලු. නමට නෙවෙයි, එක එක්කෙනාගේ ඥාති මිත්‍රාන්ගේ මිත්‍රාදීන්ගේ නමට ආරන් තියෙනවා. අපේ හාමුදුරන් වහන්සේලා මේ ඊයේ පෙරේදා ගිහිල්ලා තියෙන්නේ සුරාබදුවේකට ගිහිල්ලා කිව්වේ කවුද? මේ අහවල් දේශපාලඥයාගේ නෑදෑයෝට දීලා තියෙන, නිකුත් කළා තියෙන්නේ. ඉතින් මේක තමයි ප්‍රමුඛතාවය මේ අද රටේ තියෙන්නේ, තැබෑරුම් දෙන එක.